අපි කියන්න හදන්නේ තමුන්නාන්සලාට මේ රට වෙනස් කරන්න, මේ රට නව මාවතකට යොමු කරන්න, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මේ රටේ අනපනත් නීති පොත් වලින් ක්‍රියාත්මක වුණත් මේවට වැටෙන පිටුවහල නැත්නම් මේවා ජනතාව ඉදිරියේ තබන ක්‍රමවේද ජනතාවට සන්නිවේදනය වෙන ආකාරය පිළිබඳව දැඩි කම්පනයක් මේ රටේ බුද්ධිමතුන් විද්වතුන් අතර තියෙනවා කියන එක රහසක් නෙවෙයි. වර්තමාන වන විට ජාතික දේශපාලන කරලියේ ශ්‍රී ලංකාවාසී ජනතාව පමණක් නෙවෙයි ආසියාවම අභිමානයට පත් වුණ අභිමානයක් කොට ශ්‍රී ලංකාව පිළිබඳව ඇගහිමකට ලක් කළා. එමක් නිසාවත් නෙවෙයි සියලු ජාතික බලවේග සියලු පක්ෂ එකට එකතු වෙලා නිර්පාක්ෂිකෙක් මේ රටේ විධායකයා බවට පරිවර්තනය කිරීමේ ඒ මහා කර්තව්‍යය මේ රටේ සියලුම ජාතීන් සියලුම ආගමික සංවිධාන සියලුම බහුජන සංවිධාන මේ රටේ සියලුම ජාතීන් සියලුම පුරවැසියන් එකට අත්වල බැඳගෙන මේ රටේ තිබුණු දුර්දාන්ත දේශපාලන යුගයක් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට ගිය එවගේ රටේ පරිපාලන නීති රීති උල්ලංඝනය කරමින් එතනින් ඔබ්බට ගිය මහජනතාව අපේක්ෂා නොකරන හීන කන්දරාවක් මහජනතාව මත පටවමින් එහින විටින් විට බොඳවෙමින් පවතින කාලයක මේ රට යුදාපරාධ නීතියේ සියල්ල උල්ලංඝනය කරපු වෙලාවක සියලු චෝදනාවලින් රට වෙලාගත්තු මොහොතක ආර්ථිකය ඍණ අගයකට හිමින් තිබුණු මොහොතක මේ රටේ දේශපාලන කරලියේ දැවැන්ත වෙනසක් සිදු කළෙත් එදා මේ රටේ මාධ්‍යවේදීන් පමණක් නෙවෙයි අරම මුලින් කියපු සියලුම සංවිධාන සහ බහුජන සංවිධාන මේ රටේ විද්වතුන් බුද්ධිමතුන් ප්‍රමුඛ. දැන් අපිට ප්‍රශ්නයක් ඉදිරි වෙලා තියෙනවා. ඒක පුංචි ප්‍රශ්නයක් නෙවෙයි දැවැන්ත ප්‍රශ්නයක්. මේක ශ්‍රී ලාංකීය දේශපාලනයක් නෙවෙයි ලෝකෙ පවතින්නේ. ආසියාතික දේශපාලනයක් නෙවෙයි ලෝකෙ පවතින්නේ. ජාත්‍යන්තර දේශපාලනයක් ලෝකෙ පවතින්නේ. එනිසා මුලින්ම කියන්න ඕන තමුන්නාන්සලාට මේක ආසියාවේ දූපතක්. මේ දූපතේ ජීවත් වෙනවා ගෝත්‍රිකයන් ගණනාවක්. එහි ප්‍රධානතම අයිතිවාසිකම් කියන ගෝත්‍රිකයන් තමයි සිංහල බෞද්ධ කියාගත්තු අපි වෙන්න පුළුවන්. අපි කියනවා දමිළ කියලා දෙවිඩි ජනතාව, තමකොඩක මුස්ලිම් ජනතාව, බර්ගර් ජනතාව. මේ ආගම් වලට නිකායන් වලට බෙදිලා මෙයි 1947 අපේ රටට නිදහස ලැබුණහින් පස්සේ මං හිතන්නේ ජාත්‍යන්තරයේට ලංකාව පිළිබඳව ශ්‍රී ලංකන් කියන නම පසුපෙළක ශ්‍රී ලංකාව විවිධ නම් වලින් අර්ථකථනය කරමින් ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුවක් ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලනයක් ලබා දුන්නු එවකට නායකින් මතක් කරන්නට ඕන ඩී.එස්. සේනානායක මැතිතුමන්, ඒ වගේම ඩඩ්ලි සේනානායක මැතිතුමන්, ජී.ආර්. ජයවර්ධන මැතිතුමන්, ඒ වගේම බණ්ඩාරනායක මැතිතුමන්, ඒ වගේම අමරතිලිංගම්, ඒ වගේම තවත් නායකින් හැම ජාතිකම නායකින් එකතු වෙලා එදා එක්සත් ජාතික පක්ෂය කියන පක්ෂය දේශපාලන කඳවුර නිර්මාණය කළා. හැබැයි ඒක තුල තමයි මං හිතන්නේ ඒ නිර්මාණය වෙච්ච එක්සත් ජාතික පක්ෂයේ නම තුල ගැබුණා. එක්සත් ජාතික පක්ෂය කියන ඒ වචන වලින්ම ගැබ්බෙනවා සියලුම ජාතීන් එකට එකතු වෙච්ච, සියලුම ජාතීන් නායකින් එකට එකතු වෙච්ච. ඒ වගේම අපට එදා 47 නිදහස ලැබුණා. මේ පරිපාලන බලය අපිට ලැබුණාට පස්සේ ලෝකවාසී ජනතාව, ඒ වගේම ලෝකයේ නොයෙකුත් රටවල් රාජතාන්ත්‍රිකයන් මේ ලංකාවේ පුංචි දූපත පිළිබඳව ලොකු හැඟීමක්, ලොකු ආඩම්බරකින්, අභිමානකින්, තාමත් ආයාසකින් බලන් හිටියා. මේ පුංචි දූපතේ මේ රාජ්‍යය මෙතෙන් පටන් රැගෙන යන්නේ කොහොමද ආසියාවට ලෝකෙට ඕන කරන රටක් බවට පරිවර්තන වෙයි කියලා. අපි මතක තියා ගන්න ඕන ලංකාව වැවිලි ආර්ථිකයකින් පෝෂණය වෙච්ච රටක්. තේ පොල් රබල් ආදීන් පෝෂණය වෙලා පසු කාලෙක තමයි මේ රටේ තේ පොල් කෝපි රබර් වලට විශාල ලෝක ඉල්ලුමක්. ඒ වගේ මේ වැවිලි භෝග වගා කරපු රටක් හැටියට අපිට ලෝකේ රටවල් ගණනාවක් බටේර රාජ්‍යයන් මේ දූපත කෙරෙහි විශාල දැක්මකින්, විශාල ඇල්මකින්, විශාල වගකීමකින් කටයුතු කර තියෙන බවත්, වගකීමකින් මේ රට පාලනය කර ඇති බවත් වර්තමානයේ තියෙන සාධක වලින් මේ වැවිලි සමාගම් ගත්තහම, ඒ වගේම අදටත් නෂ්ටාශේෂක ඉතිරි වෙලා තියෙන මේ කොටස් දිහා බලපුවහම අපිට තේරුම් ගන්න පුළුවන් මේ රට පිළිබඳව මීට පෙර 47 පෙර තිබුණු තත්ත්වය පිළිබඳව අපිට තේරුම් ගන්න පිළිවන්. දැන් අපිට ප්‍රශ්නයක් ඉතිරි වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නේ තමයි අපේ කියන දේවල් මගේ වෙලා අපේ වෙලා කුඩා කණ්ඩායම් වලට කෑලි වෙලට කැඩිලා පල්ලෙහාට ඇවිල්ලා මේ හැදුනේ කොහොමද? අපේ මහජාතිය සිංහල ජාතිය නම් අපේ ලෝකේ අනිත් රටවල් වලටත්, ඒ වගේම අනිකුත් ජාතීන් වලට
ගෞරවයක් වෙන විදියට අනිකුත් ජාතීන් වලට තමන්ට ගරු කරන්න පිළිබඳ. එමන් නැත්තම් තම අනිතුක ජාතීන් වලට ආදර්ශයක් වෙන විදියට ඇසිරෙන්න ඕනේ. ඒකදි මම කියනවා භෞතික සංවර්ධනය වෙලා තියෙනවා. හැබැයි ආධ්‍යාත්මික සංවර්ධනය කඩාන වැටලා තියෙනවා. මේ ආධ්‍යාත්මික සංවර්ධනය වුණා නම් අද පාර්ලිමේන්තුවේ ජාතියක් හැටියට අපි කියමු. ජාතියක් හැටියට තවත් ජාතියට ඇඟිලි දිගු කරන්න අපේ සිංහල මහ ජාතියේ නායකින් කෑලි කෑලි වලට කැඩිලා හඳවුරු හදාගෙන ඇඟිලි දිගු කරනවා. අපි හිතන්න ඕනේ චුට්ටක්. එහෙමනම් සිංහල නායකින් තේරුම් ගන්න ඕන අපේ රට සිංහල රටක් නං අපේ රට බෞද්ධ රටක් නං. එතනදී අපිට තේරෙනවා ලෝකේ අපේ නායකින් දෙයක් කොහොම බලනවද? සාක්ෂරතාවය පිළිබඳව මොනවට නම් මම කියන්නද? එහෙනම් තමුන්නාසර මම කියනවා මේකේ පාලන තන්ත්‍රය එක්සත් ජාතික පක්ෂය ගත්තාම ජාත්‍යන්තරය පිළිබඳව ලොකු විශ්වාසයක් තිබෙනවා. මේ රට නිවැරදි මාමතට යොමු කරපු පක්ෂය හැටියට, දේශපාලන නායකින් බිහි කරපු පක්ෂය හැටියට ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන දේශපාලන හඳුරක් තමයි එක්සත් ජාතික පක්ෂය. මම එහෙම කියන්න හේතු තියෙනවා. බණ්ඩාරනායක මැතිතුමා මේ එක්සත් ජාතික පක්ෂයේ කඳවුර බිඳගෙන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරන්නේ. එතකොට අපිට තේරෙනවා එතුමාට ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි දැනුම තිබුණේ නැහැ. ඒකට ඩී.එස්. සේනානායක, රළි සේනානායක වැනි විද්වතුන්, ඒ බුද්ධිමතුන් වැනි රාජ්‍ය තාන්ත්‍රිකයන් එක්ක ඇසුරු කරලා ඒ තිබුණ ඇසුරත් එක්ක බණ්ඩාරනායක මැතිතුමන්ට ඒ දූරදර්ශී භාවය නොතිබුණ නිසාවත් බණ්ඩාරනායක මැතිතුමා සිංහලෙක් වෙච්ච එකකින් බණ්ඩාරනායක මැතිතුමා බෞද්ධෙක් වෙච්ච එකේ එතුමා හදාගත්ත ඒ කඳවුර. ඒ කඳවුර හදනකොට තමයි අන්නර මම මුලින් කිව්ව 47 නිර්මාණය කරපු ඒ ආසියාවට අභිමානයක් වෙච්ච දේශපාලන නිර්මාණය කරපු මේ කඳවුර. එමනම් මේ එක්සත් ජාතික පක්ෂය බිඳහෙලන්න පටන් ගත්තේ එතම් පටන්. එමනම් එතින් පටන් අද පල්ලෙහාට එනකොට පසු කලක බණ්ඩාරනායක මහතාගේ දේශපාලනයත් ලෝක දේශපාලනට එකතු වුණා. ඒ තිබුණ අඩුපාඩු අදාගෙන එතුමත් මේ රට ඊටමත් කීර්තිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය කරන කාල පරාසයකට මේ රට පාලනය කරා. ඒක සාධක සාක්ෂි ඕනෑතරම් අපේ රටේ තියෙනවා. පසු කලක මේ අපේ රට තිබුණ සාක්ෂරතාව පිළිබඳව ප්‍රශ්නය. සාක්ෂරතාව කියන්නේ අධ්‍යාපන මට්ටම්, තාක්ෂණය පිළිබඳව මේ තාක්ෂණික මෙවලම්, ඒ වගේම සෞඛ්‍ය අධ්‍යාපනය, ඒ ආහාර කෘෂිකර්මාන්තය මේ සියල්ලට අපේ රටේ තිබුණු සම්පත් සහ ප්‍රාග්ධනිය නැති රටක්. ඒකයි අපි කියන්නේ ආසියාවේ දුප්පත් රාජ්‍යයක් බවට පරිවර්තන වැටුණා, යුද්ධෙ නැගිට්ටා, නැවත වැටුණා. මේ ආදී කොට දේශපාලන කරලියේ මේ අඩු ලූඩුකම් මූලික කරගෙන ඉතාමත් දේශපාලන සටකපටින් බිහි වෙලා තමයි මේ රාජ්‍ය මේ වෙනකොට පාලනය කරන් ආවේ. ඒ මොකද්ද අපි ගත්තාම එක්සත් ජාතික පක්ෂය කියන්නේ ලංකාවේ මහගෙදර. ඒකට 1947 ඉඳලා 70 වෙනකන් කිව්වේ රටේ මහගෙදර තිබුණේ සර්ජන් කොතලාවලගේ නම මතක් වෙනවා මේ වෙලාවේ. එතුමා මේ ලංකාවේ පුරවැසියන්ට ලංකා ආණ්ඩුව කරන්න ලංකාවේ නායකින්ට එදා එතුමාගේ දේපල, එතුමාගේ නිවස පරිත්‍යාග කළ එතුමාත් මේ රටට ආදරය කරපු නිසා. ඒ නිසා මම මතක් කරනවා වර්තමානයේ වෙනකොට තමුන්නාන්සර මම කිටියෙන් කියනවා වර්තමානයේ වෙනකොට අන්තවාදී, ඒ වගේම ක්‍රෝධය, වෛරය මේ හැම නරක වචනවලටම සංවිධාන ලංකාවේ බිහි වෙලා තියෙනවා. මේ හැම නරක වචනයකටම සිංහල භාෂාවෙන් කිව්වොත් මේ හැම වචනයකටම සංවිධාන බිහි වෙලා තියෙනවා. ඒ නමින් කිව්වත් ජනතා විමුක්ති පෙරමුණ කවමදාකවත් මාසයක් එක ප්‍රතිවත්තියක බෙහෙතලා ඉන්නේ නැහැ. එහෙනම් දැන් මොකද්ද කළ යුත්තේ? දැන් තමුන්නාන්සලට තේරෙනවා මම මේ කියනකොට මේ දෝෂාභියෝගේ කොතනටද එල්ලෙන්නේ, කාටද එල්ලෙන්නේ කියන ඕනම කෙනෙකුට දෙකේ පන්ති දිගේ කෙනෙකුට තේරෙන කාරණාවක්. ඒක අද ජනමාධ්‍ය ඔස්සේ සමහර මාධ්‍ය මේක විනාශ රටක්, විනාශකාර රටක් බවට පරිවර්තනය කරනවා. අපිට ඕන කරන නායකින් මිහිපිට පණ පිටින් සිංහල භාෂාවෙන් කියන පණ පිටින් මරලා දානවා කියලා අන්නේ වැඩේ කරනවා. හැබැයි මාධ්‍ය ආයතන වැඩක් කරනවා. අපි දන්නවා ගොවිතැනේදී තියෙනවා ඔය පොහොර පතට වල් බීජ ටිකක් එකතු කරලා එවුවහම තමන්ගේ අතින්ම වපුරන පොහොර පතේ තමන් දන්නේ නැහැ තමන්ගේ වගාව විනාශ කරන තනකොළ බීජ තියෙනවයි කියලා. මේක අපි ගොවියොත් වෙලාවකට අර කුරක්කන් වපුරනකොට තලහැට ටිකක් එකතු කරනවා. මේකට කුරක්කන් වපුරනකොට තලහැට පොඩ්ඩක් එකතු කරන්නේ කුරක්කන් කෙටි කාලින භෝගයක්, තල ටිකක් මධ්‍ය කාලින භෝගයක්. එතකොට කුරක්කන් යට කරගෙන කුරක්කන් අස්වනු නෙලනවත් සමගම අර මධ්‍ය කාලින භෝගේ වැඩෙනවා. ඒ වගේ තමයි අපේ දේශපාලන නායකින් දැන් පෙළ ගැයල ඉන්න ඔවුන් මේ ජාතිවාදය, එහෙම නැත්නම් ආගම්වාදය, එහෙම නැත්නම් මේ කඳවුරු වලට කඩාගත්තු අය කියන්න ඕන මේ අය තමයි මේ රටේ හැම විටම මේ රාජ්‍ය තාන්ත්‍රික මේ රට පාලනය කරන්න කිසිම කෙනෙකුට උදව්වක්, එමන් නැත්නම් අඩුම ගානේ තමන්ගේ රටට ආදරේ කියලා ඒ වැඩේක උදව්වක් කරනවා වෙනුවට කරන්නේ කකුලෙන් හැදෙන වැඩේ. ඒ නිසා දැන්
දැන් තේරුම් ගන්න ඕනේ එක්සත් ජාතික දැන් වර්තමානයේ මේ රට පාලනය කරන එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ නායකයා පිළිබඳව දැවැන්ත කතිකාවතක් ඉතාම කෙටි කාලයක් තුළ මේ රටේ පුරාම නිර්මාණය කළා. අපි ඒක දකින බුද්ධිමතුන් හැටියට විද්වතුන් හැටියට මම පෞද්ගලිකව මම දකින කාරණාවක් තමයි දුර දකින නායකයෙක්. දුර දකින නායකයෙක්. හැබැයි එතුමාට මේ රටේ කොතෙක් මහජනතාව කැමතිද අකමැතිද කියන එක තව තැනක තියන්න ඕන ප්‍රශ්නයක්. අපි දැන් මේ වෙනකොට බිම් මට්ටමේ නිර්මාණය වෙනදී ඉහළට බලපාන. ඉහළින් නිර්මාණ වෙනදී බිම් මට්ටමට බලපාන. දැන් මොකද්ද මේ ජාතික ආණ්ඩු සංකල්පයෙන් වෙලා තියෙන අහානිය? දෙවන්ත අහානිය. ඒ අහානිය තමයි අර කියපු කඳවුරු වල ජාතිවාදී කඳවුරේ හිටපු, ඒ වගේම වර්ගවාදී කඳවුරේ හිටපු, ඒ වගේම ආගම්වාදී කඳවුරේ හිටපු මේ අයත් මේක ඇතුලේ ඉන්නවා මේ ජාතික ආණ්ඩුව තුල. මේ අය දැන් මොකද කරන්නේ? මේ රාජ්‍ය තාන්ත්‍රිකව මේ බලය පාවිච්චි කරලා අර මං ඉස්සල්ලා කිව්වා වගේ පොහොර පතට එමන් නැත්ත කුරක්කම් පතර තලහැට ටිකක් එකතු කරලා වපුරන්නාසේ මේගොල්ලන්ගේ මතයත් මේ රාජ්‍ය බලය උපයෝගී කරගෙන වපුරනවා. ඒ නිසා තමයි මේ රට කඩා වැටෙනවා. මේ රට කෙරේ විශ්වාසෙ නැහැ. හැබැයි අපි අවාසනාවන්ත නැහැ. දුර දකින නායකෙක් ඒ තමයි ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා ජාත්‍යන්තර පිළිබඳ විශ්වාසය කීර්ති දිනාගත්තු නායකයෙක්. දැන් අපිත් කල්පනා කරනවා මේ නායකතුමාගේ මේ නායකයා මෙච්චර කාලයක් දිගු කාලයක් දේශපාලන වශයෙන් වැජබිලා රාජ්‍ය බලය අරගෙන කෙටි කාලයක් තුල හොරෙක් බැඳුම් කරේ පිළිබඳ ප්‍රශ්න ගත්තාම හොරෙක් උනේ කොහොමද? මෙච්චර කාලයක් නැතුව පරපුරක් හොඳ විද්වත් පරපුරක් ඒ වගේම කීර්තිදර පරපුරක කුරුඳුවත්තෙන් එන්නේ මැදකොළමින් එන්නේ. ඉතින් මේක මේ නායකයා ජාත්‍යන්තරේ දිනාගත් ආසියාවේ අභිමානයටපත් වෙච්ච නායකයා. මේ නායකයා සාමාන්‍යයෙන් දේශපාලන වශයෙන් ගත්තාම රටට ගැලපෙන්නේ නැහෙනේ. රටට ගැලපෙන්නේ නැහැ කියලා කියන්නේ කවුරු? වැඩි බෞද්ධතර ජනතාවක් කියන්නේ අපිට ගැලපෙන්නේ නැහැ. hina වෙන්නේ නැති, ආකර්ෂණයක් නැහැ, විහිළු කියන වචන කියන්නේ නැහැ, කළු කෝට් එකක් අඳින්නේ, පන්සල් ගියහම දෙපැත්තින් අය අතවනන්නේ නැහැ. ඔව්, ඒක ඇත්ත. හැබැයි අපේ රටේ ජනතාවට ඕන කනට මීපෙනිවක් කරන්න ආසිය හැම වෙලාවෙම සුරංගනා කතන්දර ඕන, බලාපොරොත්තු දෙන්න ඕන, පොරොන්දු දෙන්න ඕන එවැනි දෙයක්. මම දැන් කියනවා මේ පක්ෂය වෙනස් වෙන්න නම් මෙතුමගේ දේශපාලන සංකල්පය ලෝක පිළිගත්තා නම් ආසියා පිළිගත්තා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මේ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදී පාවිච්චි කරලා ප්‍රජාතන්ත්‍රවාදී මේ රට පාලනය කරන බව පැහැදිලි. නීති පද්ධතිය බැලුවා අපි හැම කේස්සත් තුළ බැලුවම හරිම විනවිද වෙන. හැබැයි පුරුදු නොවිච්ච කෙනෙක් පුරුදු වෙච්ච දෙයකට පුරුදු වෙච්ච කෙනෙක් පුරුදු නැති දෙයකට හරි අමාරුයි යොමු කරගන්න. ඒ නිසා ජනතා ආකල්ප වෙනස් කිරීමේ වගකීම මේ රටට ආදරය කරන මාධ්‍යයට විශේෂම තියෙනවා කියන එක මම මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ වෙනකොට හිතන්න ඕන පක්ෂය වෙනස් කරන්න. එක්සත් ජාතික පක්ෂය වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස් වෙන්න ඕන මතය තමයි වර්තමානයේ ගැලපෙන අපි ගමේ භාෂාවෙන් කියනවනම් දාම් මදින තැන ඉන්නව නම් 25 දෙනා දාම් බෝඩ් එක දිහා බලාගෙන ඉන්නේ නම් ඒ දාම් බෝඩ් එක බලන් ඉන්න 25 දෙනා එතනින් ගලව ගන්න නම් මා දාන් අදින්nek විය යුතුයි. එහෙනම් මං දාන් අදින් අකමැති වුණත් දාන් අදින බෝඩ් එක බෝඩ් ලෑලි වටා ඉන්න අයට මම දාන් අදින්නසේ මගේ කාලය මිඩංගු කරලා මම වාඩි වෙලා ඔවුන් එක කුළුපඟ වෙන්නට කාලය මරලා මං ඔවුන් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව දැනුමක් නැහැ. ඒ දැනුම එතනින් ඔබට ගිහිල්ලා මේ වෙනකොට පොලිසිය ස්ථානාධිපතිතුමාට වඩා ගමේ කසිප්පු මුදලාලි දන්නවා බේරෙන්න ඕන කොහොමද දෙන්න ඕන සාක්ෂිය මොකද්ද මං ඉන්න ඕන කොතනද කියලා. ඒ නිසා මේ වෙලාවේ කරන්න ඕන දේ තමයි ඉයලින් පක්ෂයේ මේ යාන්ත්‍රණය මේ මහගෙදර රැක ගන්න ඕන නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රයේ මහගෙදර රැක ගන්න නම් ඉයලින් වපුරන්න ඕන පල්ලෙහාට මොනවද වපුරන්න ඕන? පිරිසුදු පොහොර ටික දැන් වපුරන්න ඕන කාලය. දැන් පරක්කු නැහැ, කෙටි කාලයක් තියෙනවා. ඒ පොහොර ටික වපුරන්න ඕන පිරිසුදු පොහොර ටික ඊටාම පරිස්සමෙන් ඊටාම නිරීක්ෂණයෙන් මේ ටික දැන් වපුරන්න ඕන. ඒ මම කියන්නේ පහළ ඉන්න ක්‍රියාකාරීන් වෙන්න පිළිවන් දිස්ත්‍රික් නායකයෝ, ආසන සංවිධායකවරු, පරිසර නිලධාරීන්, කොට්ටාස නිලධාරීන් මේ අය ආකර්ෂණය වෙන්න. මොකද වසර 25ක් 22ක් විපක්ෂයේ හිටපු විපක්ෂයට ලක්ෂ 47ක් ලක්ෂ 48ක් ඡන්ද දීපු ඡන්දදායකයෝ රාජ්‍ය බලය ලැබුණාම ඔවුන් බලන් ඉන්න බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා. අපේ ගමේ කියමනක් තියෙනවා ඌරා කැකුණ තලන විට හබන් කුකුලන්ට මඟුල් කියලා. මම තමුන්නාන්තරේක පැහැදිලි කරන්නම්. ඌරට කැකුණාටේ හක්කේ තියලා තලා ගන්න පිළිවන්. හැබැයි කැකුණ ඇටේ තියෙන මදේ කන්න ඌරට කවම දක්වත් බෑ. හැබැයි මේ මදේ කන්න පිළිවන් සතෙක් ඉන්නවා. හබන් කුකුලන්ට කැකුණ ඇටේ තලා ගන්න අමාරුයි. හැබැයි හබන් කුකුලට මදේ කන්න දැන් පහසුයි. මොකද උනේ මෙහෙ? මේ රටේ විද්වතුන්, බුද්ධිමතුන් මේ රටට ආදරය කරන සියලුම දෙනා එකතු වෙලා මේක ආධිපති පාලන තන්ත්‍රය වෙනස් කළා. වෙනස් කරලා මොකද්ද දුන්න පොරොන්දු බලන්න? ගෑස් මිල අඩු කළා,
එවකට තිබුණු කුළු බඩුවල සාත්‍ය අවශ්‍ය භාණ්ඩවල මිල අඩු කළා. ඒ වගේම සානාධාර මං හිතන්නේ වැඩිම සානාධාර බන්නේ සමෘද්ධි සානාධාරය. ඒ තුන් ගුණයක් කළා 13000 බවට පරිවර්තනය කළා. පෝර සානාධාර වෙනුවට මුදල් ලබලා දුන්නා. ඒ සියල්ලකම ප්‍රතිඵල භුක්ති විඳින්න අර කලින් කියපු කඳවුරේ අය නම් බිම හදන්න නැතුව උඩ හදන්න බැහැයි කියන එක තමයි මගේ මතය.